තිරුවන් සරණයි පින්වත් ඔ බැහැමදනාටම භාගයවතුන් වහන්සේ දේශනා කළ මෙ අතාගත ශ්‍රවී සත් ධර්මය අපේ ජීවිතයේ සැපය සහ සතුට හේතුවට කාරණාවක් බෞට පත් වලවා. යවුධය සසාාවබය ජීවිතයට මඟ කියා දෙෙන පින්වත් හෝරාවක් අි මෙලෙස ආරම්භ කරන්නන්ට සූදානාම්බෙන්න්නේ පූජනීය කෝරලයාගම සරණතිස පින්වත් ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්. අපි දේශකණන් වහන්සේ සාධනාධ පාතමින් නමස්කාරපෝරකෝ පිළිගනිමු සාධෝසාධෝ සාධෝ ගෞරුණය ස්වාමින් වහන්සේ පසුගේ දේශනා දෙක බාල පණ්ිත සූත්‍රය ඇසුළු කරගෙන සිදුකරන්ට දුනා මෙ දේශනාවත් එම සූත්‍ර දේශනාව මෝලික කරගෙන ගෞරුනය ස්වාමින් වහන්සේ පවත්වන්නේ පසුගේ දේශනාවය තවත් කොටසක් විදිහයට ඒ සඳ අපි ගෞරවෙන් ස්වාමින්න් වහන්සේට ආරාධනා කරමු දේශනාාව පවත්වන්න. අද දේශනාාව වෙනුවෙන් දායකත්වයගෙන කටයුතු කරන්නේ හේමන්ත සහ නාලිකා ගොනලත්න සරණි සහ තුෂාර පිරිස් සරත් සහ දීප්ති වික්කම සිංහ කියන පෙන්වත් පිරිස. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනෙකාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස්හවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජජ විසාරදස්ස ස සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු අරහතු සබ්බ දම්මි සු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ් සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. ග සුණු සම් සම්බුද්ධස්ස නතස්ස भाගවෙතු අරහතු සබබදම්ම සුpatiহাannya නcaraලදතු සරජ විසාද මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහැති කාරුණික පින්නතුනිි බෝහම ශ්‍රද්ධවිං යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රය සද්ධර්මරත්නයෙන් බෝම පුංචි කොටස දේශනක්කර වගන ධර්ම ගෞරවේ පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරග්ඩත් නිවැරදවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාම්මී වූ පරලවා ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන. මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම්මූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රභනානි සංසයත්. එවගේම තම තමන්ගේ ජීවිත කාලේ තුළ මෙතෙක් රැස්කරගත්ත සියලොමොක්කු සල ධර්මයන්ගේ ආනිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුන අපි සාකච්ඡා කරමින් හිටියේ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව. පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදනේ මෙ නිරය ලෝකවල තියෙන දුක යම් ප්‍රමාණයක් පැහැදිලි කරමින්. අපි නැවතවතාවක් කෙටියෙන් ආවර්ජනය කරගත්තොත් සැවත්නූර ජේතවනා රාමය වැඩයින් අපි භාගිතුන් වහන්සේ. භික්ෂූන් වහන්සේලට ආමන්ත්‍රණය කරලා මේ බාල ප්ඩිත කියන සූත්‍රයේ දේශනාකොට වදාලා එතනද භාගිතුන් වහන්සේ අහනවා මහනින මේ ලෝකෙ බාලයා කියල කෙනෙ කාටබය බාලයා කියල මෙතන සඳහන් කරන්නේ කයින් බැරදි කරන වචනයෙන් වැරදි කරන හිතිං වැරදි කරන පුද්ගලයා. කයයි සිතයි වචනයයි පාලනය නොකරගත්ත පුද්ගලයා. මෙලෝකේ බාලයා කියලා හඳුන්වනෝ. ඒ බාලයා මරණින් මත්තේ නිරයේ ඉපදිලා අසී මාන්තික දුකක් විඳිනවා. නිරයෙන් පස්ස තිරිසං ලෝකෝවල උපදිනවා. ්‍රේත ලෝකවල අසුර ලෝකවල ඉපදීපදි නිමක් නැති දුක්කන්දරාවකට මගහදාගන්නවා මේ ජීවිතයේ තියෙන තන්හාවල් නිසා. එදර බාලයා කියලකීවේ තිෙදරින් වැරදි කරන පුද්ගලයා. එතුර සමාජීදිහා බලලා අපිට බාලියෝ කෞුදු කියන කාරණාව මනාව තේරණය කරන්න පුළුහන් සමාජිදිහා බලනවත් එක්කම මේ බාල ලක්ෂණ මම ගාවත් තියනවාද කියලා තමන් ගැන ආවර්ජනය කර්ඩ ඕනේ. එරට බාලයා මරණින් මත්තේ නිරයට වැටිල නිරේ විඳනවාද කොච්චර දුකක් කියන කාරණාව අපි පැහැදිලි කරමින් හිටියේ පහුගේ දේශනාව අවසාන වෙනකොට. බාල පණ්ඩිත සූත්‍රදේශනාව ඇසුරු කරගන්න සිදුකරන තුන්ගෙනනි ධර්ම දේශනාව තමයි මෙ සිදුකරන්න සූදානන් වෙන්නේ. මේ නිරා දුක පැහැදිලි කරහම භික්ෂූන් වහන්සල භාගිතුන් වහසගෙන් අහනුව ස්වාමීණී භාගිතුන් වහන්සේට වත් මේ නිරේ දුක පෙළිබඳව අපේ උපමාවක්වත් දේශනා කරන බැරිද කියලා. භාගිතුන් වහසේ දේශනා කළ පුළුවන්. එක් කොහොද භාගිතුන් වහස උපමාවකින් පෙන්නන්නේ. දේශනා කරනවා මහනෙනී වැරදි කරන පුද්ගලයෙක් තහොරකංකරන පුද්ගලයෙක්. රාජ පුරුෂයන් විසින් අල්ලගෙන ඇවිල්ලා. රජුරු ඉද්දිරිීට පමුණුවහම රජරු මෙන්න මෙහෙම දනුවමක් නේමු කරනවා. මොකක්ද මේ පුද්ගලය ආරගෙන ගිහිල්ලා. මෙයාට උදේවරුවයේ. යකඩ උලකින් සියපොලකට අන්ඩෝන රු ියෝග කරනවා යක ඩවුලකින් නැත්තම් පිහියකින් එක පොලකට දෙපොලකට ඇන්න හම අපිට දින වේදනාව එහෙම ඇනිලා නැති කෙනෙකුට තේරෙෙන්නෙවත්නෑ නවත් හිතල බලන්නක මේ ඉතාම කුඩා කුවේනිි කටුවක් වගේ කටුවක් ඇනුන හම නැත එල බටු කටුවක් වගේ කටුවක් ඇනු නහම කොච්චර වේදනාවද කිය ි පොල්කීරි කඇල්ල ැනුනහම කොච්චර වේදනාවත එත අරවාගේ යකඩ උලකින් තුන් සිය පොලකට ඇ සියපොලකට ඇන්නහම හිතා ගඩ බැ වේදනාව කොච්චරද කියලා හැබැයි මදධහන ගෙහිල්ල බලනකොට අර පුද්ගල තාමත් මැරිල්ල නෑ එහෙන්න දවාලෙත් කියනවා නැවත සියපොලකට අනිඩ කියලා වස හිල්ල බලන්නකොටත් මැරිලනේ හවසත් කියනවා තවත් සිය පොළකට අනින්න කියලා දැන්නිකං ශරීරයේ පනුකාබු කොලයෙක් වවාගේ හැමත් තැනින්ම හිල්ලලා. මේ අත්ලමත් තියාගණ්ඩ පුළු හන් ගල්කටයක් ාගිතුනොහස අරගෙන. ශ්‍රීහස්ත දහතුූ මත මේ පුංචි ගල්කැටී තියාගෙන අහනුව මහනිනි මගේ මේ අත්ලමත තියෙන ගල් කටේද ලොකු හිමාල පරෝතයද ලොකු කියන ස්වාමීනී හිමාල පරුවතයත් එක්ක අතේතියෙන ගල් කැටේ කොහොමද උපමා කරන්නේ අපි කොහොම දෙක කියන්නේ ස්වාමීනී හිමවත මොනතරං විශාලද සඳහන් කරනවා මහනෙනී උදේට හෙල්ලෙක් සයයි දවල්ට හෙල්ලෙක් සීයයි හවසට හෙල්ලෙක් සීයයි දවසකට තුන් සියවතාවක් මේ හෙල්ලිං ශරීරයේ සිදුරු කරගත්ත හෙලි ඇනුම් පාරවල් කාපු පුද්ගලයා විඳින වේදනාව මේ පුංචි ගල් කෙටේවගේ. නිරේ දුක හිමාල පර්වතය වගේ ඒ තරන් නිරේ දුක් සහිතයි කියල මේ උපමාවෙන් තමයි ඒක තීරණය කරල ගලපගන්්ඩ ඕනි. මේ විදිට නිරාදුක පැහැදිලි කරලා. සංඝයාගේ උනන්දුව ඇතිකරවල භාගිතුන්හසේ ඊළඟට දේශනා කරනවා තිරි සංලෝකය කියන. මහනනි කොලකන සත්තු දැකල තියෙනවද. පේතන කවුද කොලකන සත්තු ගවයෝ කන්නේ කොල එතද අශ්යෝ එලු මූ ගෝන්නු මේවාගේ සත්තු ො කාල ජීවත්වෙන අය රස ඇද්ද ලොක රසයක් තන කොල්වල නෑ එෙතකොට හැමකාලෙම නැවුම් තන කොලත්නේන පායන කාලෙට හැමතනම වේලිලා අපි හොදාකාරෝම දන්නවා ගවයවාගේ සත්තු හදනයේ පිදදුරු ගොඩවල් ගාවට ගිල්ල පිදුරු කට්ටපදිිනවා. ගවෙන්ට දෙට. රසනැති ආහාරයක් අපිට ලැබුණහම අපි ගන්නේ මේවානිකං පිදුරු කනවාගේ කියලා එකන පිදුරු කියන ජාතිය රසතියෙන ජාතියක් නෙමෙයි නමුති මේ ගවයවු කනවානේ එක නේගොල්න්ගේ හැබෑම ආහාරය තන කොලද වෙන මුකුත් කන එකක් නැද්ද කනවා ගවිකුට බද්දීල බලන්ට ගවයබත් කනවා. බත් කන සත්තු කොච්චරඉන්නවාද අපි රාත්‍රයට තැනක ගෙනෙහිල බදදැම හම ඔය ඉබ්බෝවාගේ සත්තු තවත් නොඒ කැලෑවෙන් එන සත්තු කීදෙනෙක් බත් කනවාද ගවත් හොඳට බත් කන සති ඉති මේ සත්තුන්ට රසවත් පලතුරක් දුන්න අඹ ගෙඩියක් දුන්නොත් කනවා ගවේ කඹ ගහක් ඇයටට ග හැම ග්ඩ හරියමාරුයි එ තරම්ම කැමති යඹ කණ්ඩ ඉති ඒවගේ මේ ප්‍රනීත පළතුරු දුන්නත් ඒ ගොලො කනවා නමුත් නැතිකම නිසා තමයි තන කොළ ගකායින්නේ සමහර සත් වූ ඉතාම රළුද ඒවල්ලනු බව කරනවා කටු කන සත්තු දැව එලූ ෝවාගේ සත්තු අලි ඇත්තුූ වගේ සත්තු කටු ජාතිවට හරි ප්‍රියයි මොද මේ කටු අනුභව කරනකොට ඔවුන් කට ඇතුලෙ කටු ඇනෙනවා තමන්ගෙම ලේ කටටේනවා ඒ රසට ඔහු අනුභව කරනවා සමහර අලියෙක් ඇතෙක් කැලෙයි සතික් මල පහකරපිකක් පාගන්්ඩ එපා කෙළ වැඩි හිටියු කියන්නේ එ ඒවගේ කටු පොළුතියෙනවා අන්දර්ගස්ටන් අනු බව කරනවා. ගස්වොල කඳන් හිටන් කනෝ. රහකට නෙමි කිතුල්ගහා පලාගෙන කඳත් කනවා. ගස් පෙරල්ලා මුලත් කනවා. අසත් නේ නමුත් වෙන කණ්ඩ දෙයක් නෑ. නමුත් කවුදමී මහනෙනි කවුදමි තනකොල කකා ගස්වල කඳන්කකාමී ඉන්න කවුදමී. ඔබ මම වගේම කාලයක් මේ ලෝකේ බොහෝම රසට අනුභව කරමින් සැපට යහන්වල නිදාගැනිමින් සැපවත් යානවාහනොල ගමන්කරමින් කටයුතු කරපු අයමයින්නේ. කාලයක් මනුස්සලෝකේ උපරිම සැපක් විඳපු අයමෙයින්නේ. අද තිරිසං ලෝකේ. තව සමහර සත්තු ගැන භාගිතුන් හසි දේශනා කරනවා. දුර්ගන්ධයක් කොතනින්ද හමන්නේ ඔවුන් එතන ඇද දුගඳ ඉවකර කර ඉන්නේ සුනකය ඌර හිවල සමහර කුරුල්ලු දුගද එන්නේ කොතනින්ද පිරිලා ගිහිල්ල ඉන්න එතන අපට ඒ දුර්ගන්දය දරාගණ්ඩත්බෑ නැවත් ඔවුන් ඒ මලකුන් අසුචි ගොඩවල් කුකුලු අහු සෞස කනවා. එතට මේ තරම් දුරුගන්දේ හමන දේවල් හොය හොයා දුවදුවා ගිහිල් අනුභව කරන යයි කවු්ද. සඳහන් කරනව අතීතයේ බ්‍රහමණයොත් එහෙමයි කියල බමුණු දන් දෙෙන්න්නේ කොතනද බමුණු යනවලු ඇතෙන්ට අදන අවල් තැනටය රසට කෑ කණ් පුළ හන්කේ. කෑම දෙනතැන් හෝහෝ යනවා ඒවාගේ සත්තුත් දුගන්ඳ හමන තැන ඉවකර කර තම හම ලාමින්නේ මේ කාරණාව සඳහන් කරනකොට මේ කාලෙත් මේකට ගැලපෙන කාරණා තියෙනවා කෙළෙහිත්තෙනවා සසජාතකි අපේ මහා බෝසතාණන් වහන්සේ සසහාවික් වෙලා ඉපදිලා ෝසත්තුර හෙම ඉපදෙනවා තිෙරිසන් සත්තුන්ට අනුග්‍රහ පිණිස හැබ එවුුණට ප්‍රඥාාවනං අඩුකමක් නෑ දැම හාවට ඉන්නව යාළූ තුන්දනෙ මස්කාවෙකුයි වදුුරයකුයි ඉවලෙකුයි මෙගොලට දවසක් කතා කළ කියනවා හෙට පසලොස්සක පෝය තුන්දෙනම සිල් ගණ්ඩෝන පණුක සත්පුරුෂයන්ගේ නියෝග සත්පුරුෂය එක ඉන්නවට හෙමයි තුන් දෙෙනම සිල්ගන්ෝනේ. කල්තියන් දවල්ට කෑමක් හොයාල තියාගෙන සිල්ගඩ කිලකීනවා. සසපන් නිතයුත් සිිල්ගන්නවා සිල් අරගෙන කල්පනා කරනවා කවුරුහරි මගින් අද දානයක් ඉල්ලගෙන අවුත්නම් ඉති එහෙම කල්පනා කළාට ගෝනෙක් මුුව හරෙක් අවුත්නම් තන කො මිටියත් දෙන්න පුළුව අතව සතෙක් කවුත්තුමන හරි දුන්න හැකි. මෙිනිෙහෙක් ඇවිල්ල කෑමවේලා කිල්ලූ තනොළිමිටිය අදදිල හරිියන්නේෙන. ආං හිනිසා කල්පනා කරනවා එහෙම වනොත් මමා ද අරුම පුදුමදානයක් දෙනෝ. මගේ ශරීරමාන්සේ මමාද දන්දනම කියල තීරණය කළා. තිින් පින්නතුන අදත් කැලෑවල්ලල බෝසත්තුරු නැද්ද තිරිසන් අතර. අදත්තිින්ෝ. ි ඩි යනකොට රණකොට දන්නවද මේ බෝධි සත්වයක් කියලා. නමුත් එහෙම මරණට පත්වුණොත්. එය කකුසදේ තරම කොහොම වෙයිද. නමුත් කරන්න දන්නෑ. ඒකයි පවෙන් ඇත්තෙන්ඩි ගෙලකිී. බෝසත්වර විතරක් නෙමයිනිි. පසේ බෝසත්වරු ශාසනවල නොයෙක් තානාන්තර ප්‍රාර්ථනාකරගෙන පාරමිතා පුරාගෙන යන්න වීර්යවන්ත උතුමෝ. සංසාරය ස්වභාාව ඇත්ත එක්ක මිනි සත්වලෝ කොලිපදිලා කොච්චන ඇද. එනිසා සතෙක් කරන අධිෂ්ඨානය අපිට තේරෙනෑ නමුත් මගේ සරීර මාන්සය දන්දෙනව කියල හිතනකොට සක්‍ර දේවන්දරයන්ගේ පා්ඩුම්බල සයිලාසනය රත්තුනා කියල කියන්නේ. ඊටවසේ කල්පනා කරන මම යන්්ඩෝනෑ. සරීර මාන්සය දෙනවද බලට. මේ පාරමිතාව සම්පූර්ණ කරගන්න කවරුුවර ඒැයි අපිට තේරෙන්න්නේ ඇ මෙම අධිෂ්ඨාන එක්ලා කියලා මේ පරමත්ත පාරමිතාව නි පූරණය කරන්න හදන්නේ එහන්න සක් දෙවිඳ බමුණු වෙසක් කරගෙන එනවා ඇවිල්ල කතා කරහම මෙ හාව මහ පුදුම කතාාවක් කහනවා බ්‍රහ්මණය ඇයි දන්න ඇ්ද අද පසලොස්සක පසලොස්සක දවස සිල් ගන්න නැතුව කොහයි දුම ඇවිදින්නේ කියලහනෝ ඒගැන පසලොස්සක තියෙන්නේ සිල්ගන්්ඩ පසලොස්ක දවස සිල්ගන්නැතු කොහෙද යන්නන්නේ කියලහන්න අපිට හරි වටින කතාව මාසකට දවසක් යෙදන්නේ සිිල්ගන්්ඩ අතීති අයටනම් මාසිකට දවස අටක් තිබුණා ඉටවසේ හයක් තිබුණා අපේ කාටුු මාසකර දවස හතරක් තියෙනවා. දැ එක දවස බවට පත් වෙලා ඒක් දැන් දවස් භාගයයක් බවට පත් වෙලා යි තියෙන්. උදර සිල්ගරගෙන හවසට යනවා. එක දවස කුත්නය ඇදැම් භාගයයන්නේ. හොඳයි එහෙමනි වන්දාගන්න පුළුව නගීති. එතකොට සස පන්්ඩිතිූ අධිෂ්ඨාන කරහම් බ්‍රහ්ණය යනවාව සක්කර දෙවිය ්‍රහ්මණ වෙසක් කරගෙනවා. කට නැහවේ පසලස්සක සිල්කන් නැද්ද කියලා. මම කියන්න හැදුවේ මේ කාලෙත් උදාහරණයක් තියෙනවා කියලා. එති අට සත්තු දොරුගන්දේ හොයාගැ දුවනවා. එතකොට බ්‍රහ්මණනෝර උදානයක් තියෙන කොතනද කියලා හෝහෝ යනවා. වෙසක් පොසොන් දෙකම පහුුණ. වෙසක්පුර පසලස්වක පෝයවාගේ වර්ෂයකට උදාවෙන වටිනාම පෝය. අපිට ආයත්තන ඉළඟවරුද්දෙනි. පොසන් පෝයේ බෞද්ධවෙච්ච ලංකාවාසී අපට මොනතරන් වටින දවසක්ද නමුත් එවන් දවසක් ආය එන්නේ ලබනවරුද්දෙන කෞදද දන්නේ ඒදාට ඒ පෝ එනකං ජීවත්වෙයි කියලා උතුමන් වහන්සේලගේ ඒ උතුම් ගුණ සෙහිපත් කරගෙන මේ කාලවල ඕන තරන් දන් සැල්දෙනවා වෙසක් පෝයට පොසන් පෝයට මිනිස්සු ඇත්ති තරං හාර දෙනවා අසීමාන්තික ගුණ කදැම්බයන්ගේ ගුණවලට උපහාර දක්වමින් ඊළඟට භාගිතුන් හසර දක්වන්නට තියෙන හොඳම උපහාරයතමයි අප්‍රමාදිීව ගුණපුරණ එක එක බාිතුන්හස බලාපරත්තියනද අප්‍රමාදීව ගුණපුරණෙක් එතර මේවාගේ උතුම් පෝයක පසලොස්සක පෝට දැන් සසපන්්දිිති වහන්නේ පසලොසකට සිිල්ගන්න නැද්ද අපි මොනවාද කලි දරූටිකත් අඩගහගෙන් වාහන ටිකක් ලැහැත්ති කරගෙන් සද්ධ කරන උපකරනත් ලැහැත්ති කරගෙන අන්න ආගංවලාය හිනස්ව හිෙනස්ව අපි වෙසක් සමරණ හැටි දැකල තියෙනවනි. පාර යනායට නිදහසේ පාර ඇන්ඩ දෙන්නේ. කාන්තාවකට නිදහසේ ගමන් කරන දෙන්න නොඒෙක් නොගැලපෙන උසලි විිස. එති මේ වාහන ෝල නැගල කෑකෝ ගහගෙන වෙළදන මිනිසු පෝවටයන්නේ පන්සලට වඳීන්ට මේ අඥ්ඥාන මිනිස්සු. දරූටිකත් අරගෙන ඒගොලු කෙනෙ දන්සැල් වඳින්ඩයනවා කියලා. දැන් කියන්නේ අලුත්වච්චනය එහෙම දන්සැල් වඳින්ඩය නවා. පසලොස්සක තින සිල් ගන්්ඩ. භාගිතු නොහස වරක් ඉච්චානංගලවාසි බ්‍රාහ්මණවරූ භාගිතු නහස මුණග හෙන්ඩෙ විල්ලා. භික්‍ෂූන් වහසල ගේල කියනව ස්වාමීණී භාගිතු වොහස මුණගැහෙන්ඩෙවිල්ලා කෑගහනුව සද්ධි හරියට පිරි වැඩ ච්ාහම කතාාව සැරයින. අහනවා කහුදවය සද්ද කරන්නේ. ස්වාමිණිම ච්ාණංගලවාසි බ්‍රහ්මණෝරු භාගිතු නොහස දැකගන්න ඇෙවිල්ලා. දෙටකෙන ඔවුන් කම්බ වන්නඩමක් කැමතිනෑ කියන්ට. අනේ ස්වාමිලි අනුකම්පා කළ යුතු කාලයයි. බොහෝම ප්‍රනීත කැවිලි පෙවිලි අරංගවිල්ල තියෙන්නේ. පොඩීඩක් දෙන්න කියලා. භාගිත නහ සඳහන් කරනවා මහන්නී මොහොතකින් මළමුත්‍ර බවටපත්වෙන ආහාර වෙනුවෙන්. මට මගේ විවේකයේ පවලා දෙන්න බැයි කියලා ඒ ආහාරෝලට වඩා මට විවේකය වටිනෝ භාගිතුන හසන සඳහන් කළ එහෙමයි නොත් අපි මේවාගේ උතුම් පෝය දවසක් අහිමි කරගන්නවා මොහොතිං මළමුතර බවට පත්තිෙන ආහාර නිසා අපි සිල්ගුණ පුරන්ට ගියානං කෑම දෙන කෙනාට මොන ලාභෙද නිකන් හිතන්න බොහෝ දෙනාට පන්සිලුත් නෑ. තිසරණත් නෑ. දක්කින ඉබන්ගේ දේශනා කළා සිල් නැතු බුණ නැතුව මේ දානය වලඳදහම දන් දෙන කෙනාට ඉතාම අල්පා ආනිසංසයක් තමයි ලබින්. නමුත් එක තිසරන තියෙන පුදගලයක් එතින්ට ගිහිල්ල කෑම වෙලක් ගත්තොත් අනාගතය උපදිනනාත් මාසංකෙයිය. කෑම දුන්න කෙනට බඩිගින්නේ ඉට වෙන්නේ න අන් ඒ කාරණාවත් හිතනවන ආං ඒකයි මම සඳහන් කළේ මි දුර්ගන්ධය හමටතැන් හොය හොය ගිහිල්ල එවානු හව කරකර ජීවත්වනෙන තෙරිසන්නුත්තින්නවා සමහර තෙරිසංසත් වූ අසූචි ගොඩේමයි උපදින්නේ. අසුචියල පනු හෙදෙනවනේ අසුචියමයි උපදින්නේ. අසුචියමයි අනු බව කරන්නේ. ඒකෙම වේලිලා මැරෙනවා. අඳුරයේ ඉපදිලා අඳුරෙම ජීවත්වෙලා අඳුරෙම මැරිලේනයි කොච්චර ඉන්නවාද. කොළ ගොඩු අල්ලස්සි ගස්වල කොළකූඩු කරගෙන ඒ අස්සෙම උපදිනවා එහෙම්මම ජීවත්වෙනවා අඳුරේම මැරලයනවා. වතුරේ ඉපදිලා වතුරෙම ජීවත්වෙලා වතුරෙම වයිසට ගෙහෙල්ලා වතුරෙම මැරිලයෙනවා. මේවාගේ තෙරිසං ලෝකයේ බොහෝ ජීවින්කීවත්වෙනවා. නමුත් අනවභාගිත නහස කවුද. කෞද මේ අසුජ ගොඩේ එපදිලා අසුචියමක කායකම වේලෙන්නේ. මහනින මනුස්සලෝකේ යසට කාලා බීල ඇඳල හිටපු මිනිස්සුව ඉන්නේ. අදඉන්න අසුචි ගොඩක අද ඉන්න අසුචි වලක සැප යහන් වොල නිධාගත්ත කට්ටියමඉන්නේ. මේ ගොල්ලන්ට මෙහෙම වුණේ හොඳට ඉගෙන ගත්තා. රැකීරක්සා හොයා ගත්තා. යානවාහන ආරගත්තා. ආවාහ විවාහ වෙලා දරුමල්ලෝ බිහි කරගත්තා. මේ හැම්ම දෙයක්ම කලට වෙලාවට පිල්ලිවලට කරන්න මේ අයට මතක දිබ්බා ඉගෙන ගන්න කාලේ හොඳට ඉග ගත්තා රස්සාාව ැබනට උපාධයාරගෙන රස්සාාව හොයා ගත්ත ඊට පස්සේ ගෙවල් දොරුවල් හදන්ඩ ලෑස්ති කළ ඔයාතර කසාත බැන්ද මෙසිියල්ලම වුණා නමුත් මේ මිනිසුන්ට අමතක වෙච්චදය තිවා. මකද අමතක වෙලා තියන්නේසිල්රකින්ඩ අමතක වුණා අනි ඔක්කොම කලට වෙලාවට කළා සිල්රකින් අමතක වුණා. අන්න ඒ ප්‍රතිඵලයක් කියටියට. මැරේල ගිහිල්ලත් තෙරිසංලෝක ඉපදිලන්නෝ. නිරේ ඉදලත්තෙරිසං ලෝකෙටේනවා. මෙ සීලය තමයි කෙනෙක් උපදින තැනතීරණය කරන්නේ. දානයේ තමයි ඉපදුන කෙනට ලැබෙන දේතීරණය කරන්න. හොඳට මතකතියාගත යුතු කාරණාව සීලය උපදින තැනතීරණය කරනවා දානය ඉපදුන කෙනට ලැබිය යුතු දේ තීරණය කරනවා. එ මේ දෙක අත්හැරල මේ සංසාරයෙන් එතරවෙන්න ගමනක් ඇැඩ බැ සීලය අත්‍යවශ්‍යයි. එකන යටත් පිරිසිෙන් පන්සිල් පන්සිල් කියල කියන්නේ ලෝකවද්දි ශික්‍ෂා පදනි ඇයි මේවට ලෝකවද්‍යයි කියල කියන්නේ ලෝකයට අයත් බුද්ධෝත් පාද කාලයකත් අබුද්ධෝත් පාද කාලයකත් යම් කෙනෙක් පාණ ගහතකළුත් ාන ගහත අකුසලයේ එලෙසම විපාක දෙනවා එනම් බුද්ධෝත් පාදීත් අබුද්ධෝත් පාදීත් එක එහෙම්ම තමයි අපි වැඩියෙන්ම ඉපදනය අබුද්ධෝත් පාද කාලවල කර්මයේ කර්ම පලේ දන්නේ එන්ද අකු සල්ම කළා නිරේවල්ම පෝෂණය කළා එති අපි සඳහන් කරමින් හිටියේ සිල් රකින් නැතු නිෙරේ ගාමි වෙලා ඉපදෙනවා තෙරිෙසං ලෝකවල උපදිනවා ආන්ගේ අකුසල කරම සුළු පටුනෑණි. දෙන සීලයේ කොයිතරං වටිනවාද. එකින් සඳහන් කලා යටත් පිරිසෙන් පන්සිිල්වත් කියලා ලෝකවද්‍යයි ලෝකයට අයත්. ලෝකයට අයත් කියල සඳහන් කරහම මෙවා ස්වභාවධර්මයේ නීති වගේ. න ගහතකළොත් අනිවාරෙන් දනුවන් විඳින්න වෙනවා. කොච්චර කොහොමද දනුවන් විදිින්න වෙන්නේ. එක සතෙක් එක පාරක් මරහම සමහරලාට මට අනාගත ජීවිත සිය දාස් ගානක ඒ වගේම මැරෙන්ඩ සිද්ධ වෙනවා. කර්මයහිම බලවත්. ඇයි ඒක සතෙක් මරහම අනාග ජීවිත සිය ගනන්ගොල මැරෙන් සිද් වෙන්නේ අප හිත හරි වේගවත් ඉතහා සමාන වේගෙන් යන වස්තුවක් නෑලෝකි. එකන හිත කොහෙවත් යන්න නෑ හිත කෙසඟක් තරංවත් දුර යන්න නව තරමුණු ගන්නවන අරමුණ වේෙනවා. සිත් උපදින්නේ බොහොම වේගෙන් ඒ උපදින වේගෙන් උපදින සිත් අතර විපාකසිත් පහලවෙනවා. චිත්තක්ෂර් ගණනාවකට පස්සේ විපාසි පහල වෙනවා. ඉති එතිකොට කඩුව උත්සලා කෙනෙකුගේ බෙල්ලට කොටන කාලය තුළ මට පහල වෙන විපාකසිත් ගණන කොච්චරද ඒ ගානට මං කඩු පහරින් ජීවිතක්ෂයට පත්තෙන්ඩුවන සංසාර. එ තවයි සාමාන්‍යයෙන් කර්මය විපාකදය. එෙද මේ කාලේ සමහරුන් මත යක්ක් න රක් ම ු කල ද ෂ්ිමති. මේ කරන වැඩේ පවක් බව දන්නේ නැතුව නං කළේ ඒ පුද්ගලයට පවුනයි කියලා ඒ මතයක් තියෙනවන්නේ දන්නැතුව කළොත් පවුනෑ කියලා හැබ බුද්ධහගමේ තියෙන්න්නේ ඊටවඩා හත්පසින් විරුද්ධ ක්‍රමයක් එකක උදාහරණයක් ම මෙහෙම සඳහන් කළු යකඩ ගුලයක්ක් ලිපට දාලා අඹදල්ලවාගේ රතු පාටයිදෙන් කෙනෙක් මේ යක ගුලි ආ්ඩුවෙන් අරගෙන ගැල්ලා ොදට මක්කමක් ේරෙන වැඩිහිටිය ගුටි එක ග්ඩු කකාට කියලා. ගන්නවාද ගන්නේ හැබයි එක දිලිහි දිිහි අරගෙන ගිහිල්ලා යමක්කමක් තේරෙන අඩු දරුවකට දුන්නත් පුතේ මේක ගණ්ඩ කියලා දෝතින්ම ගන්නවා තන් වැඩිපුරම හානිය වෙලා තියෙන්න්නේ කාටද මේ යකඩ ගුලිය අතට ගත්තහම මොකද වෙන්නේ කියන කාරණාව දන්න කෙනාට දන්න දන්න කෙනටද නොදන්න කෙනාට හානිිය වැඩී අන්න පින්නදින පවත් හිම තමයි. බ නොදන්න කෙනා අකුසලය කරන්න කල් ගන්නවා. තැපිකම් බෙල්ල කපල මරනවාකිවූ එක තපපර ගාන කැතුළුත් කරහැකිි බෙල්ලගපනවා කිය එක. කඩුවෙන් එක පාරයි කොට අනිබෙල්ලෙට. නමුත් සමහර කෙනෙක් දන්නඇතුව. සතෙකුට මොන තරන් වදීල මරජ. වෙල්පන්නේ. තවත් නොඒෙක් වද දෙනවා. පෙහි අවලින් අනිනවා සහර දෙවලුලින් කපනවා සහරවෙලාට ගිහිල පාගනවා තවලාව පොල්ලක් කරගෙන ගහනවා දැන් මේ සතාගේ මරණයේ නැමති ක්‍රියාව සිද්ධවෙෙන්ඩ සෑහෙන කාලයක් ගත කරන්න පේ. ආන් එතකොට පහළවෙන්න විපාග සිද ගාන කොච්චර වීදේ. අගේ තරමට විපාක දෙනවා කල කියන්නේ. අගක නිසා මෙ තෙරිසං ලෝකයේ ප්‍රාණගහතයෙන් වැළකීම කියන කාරණාව මොන තරං ශ්‍රේෂ්ඨ යමෙක් ප්‍රාණ ගහතයෙන් වලකිනව කියල කියන්නේ මේ ලෝකෙ කවුරුවත් ඒ පුද්ගෙලට බයිනෑ කියනෙ එකශ. හැමෝ ඒපුගෙලට බයයි නෙමේ කවුරුවත් ඒ මනුසෙර බයිනෑ. මදුරවාාවත් බයිනෑ. ඒයිඒයි දිවි හිමියෙන් ප්‍රාණගාතයෙන් වලකිනව කියල ප්‍රතිඥ්ඥාවක් දීල තියෙන්නේ මම නිසා මේ ලෝකේ කාටවත් බයක් නැහැ.ගැන මේ සකල විශ්ුවයටම ඔහු විසින් අභය දීලයි කියන්නේ.මකද අභය දුන්න කියලා කියන්නේ බය බයනැති කලා කියන එකයි. අබේ දුන්න කියනෙ බයි නැති කළ. එතකොට මේ උතුම් සෙල්ගුණ ආරක්ෂා කරනව නං යම් කෙනෙක් එක පුදුමාකාර ලාභයක්. එතර භාගිතුන් හසි දේශනා කරනවා සිල් නැති නිසා සතරාපාය උපදිනවා. සිල් ඇත්නම් සුගතිය උපදිනෝ. එත අපි කල්පනා කළ ුතෙ මකක්ද මමගාව දැන් සිල් තියෙනවදේ. ොචට ලක් සෙල් ැලතියෙනවද සඳහන් කරනවා මිනිහෙක් ජීවිතයේ පවත්තුවන්න අවුරුදු කීයක් දුක්කිවිඳිනවද කියලා. ඉගනගන්න කෙනෙක් මේ දුක විඳින්නේ ඇයි අනාගතයේ රස්සාවා කොයාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න කියලා හිතාගැන්නේ නොමුත් ඒකට විඳනවාද කොයි තරන් දුකක්. කෙනෙක් රස්සාාව කොයාගන්නේ අනාගතයේ සැපවත් කරගන්න. ො නාගතය සැපවත් කරගන්නවා කෙකවිට කොච්චර කාලෙකට සැපවත් කරන්නද වැඩිමවනුත් අවුදු හැට පහක් හැත්තේව හැත්තය පහක් වගේ කාලයක් සැපවත් කරන්න තමයි රැතිස්සේ නිදිමරන්නේ දවල් තිස්සෙ වැඩ කරන්නේ මුළු අව්ුවටම වේලයන්නේ වැැස්සතම තෙමෙන්නේ මේ අවු තිහාතලිහක් සස්ුවපත් කරගන්න. එදැ එහෙම වැඩකරන කාලයක් ඇවිල්ල අනන් ඒ පුද්ගලයට තවරුදු ඇත්තෑවක් ජීවත්තයෙන් නෑනයොහු. එකෙන් තවරුදු හතලිහක් පණහක් ජීවත්යෙන්න්නයි මෙච්චර මේ දුක්වෙඳන්නේ. හැබැයි මේ ජීවිතෙන් පස්සේ එයාට සිද්ධ වෙනවා අනාගත ජීවිතා සංක ගණන් නිමක් නැතින් නිරයලෝකොවල තිරිසංලෝකෝල ප්‍රේතලෝකොවල ඇසුරලෝකෝල අසී මාන්තික දුකක්විෙනෙන්ට. ඒක දන්නවා නමුත් මේ අවුරුදු විෂිපහක්තියක් තුළ ජීවත්ෙන්ට මෙච්චර වෙහෙසෙනය. මේ තරන් දුක්ඛිත සංසාරි කෙරවල කරග්ඩ ය සංසාරෙන් එතරවෙඩ කරලාතියෙන කැප්‍රකිරීම මොනතරන් මදිද. සමහර කෙනෙකුට දවසකට වතාවක් බුදුන් වදින්න්න බෑ. පෙලාවක් නෑ. කෝක ඇහුවත් ගැන පිංකමකට යං කිවත් බලං හන්ඩයන් කිවත් මොකක් ඇහුවත් කියන්නේ. වෙලාවක්නෑ කවදද වෙලාව හම්වෙෙන්නේ. එමි තැන් කවද්ද වෙලාව හම්බවෙන්නේ. ඒ පේන විදිහට යලට විවේකය කම්බෙන්ට අපාහිටම ඇන්ඩ වෙනවා. ො මෙහි විවේකයක් නෑ හැබ ඉති අපායට ගිය හම විවේකයක් ඇත්තෙමනේ ඒක දිගට පික්්චෙන්ට තමයි දයන්නේ අයි වක ගන්න කාලය විවේක ගඩ කාලයක් නෑ. අ ඒ නිසයි භාගිතන් අහස දේශනා කරන්නේ මහනෙනින්. මෙ තිරිසං ලෝක ඉපදිලාසීමමාන්තික දුකක් විිඳින්නේ කලක් මනුසලෝකෙ හිටපු කට්ටියම තමයි. අනික් සියල්ලම වෙලාවට කරගත්ත සිල් රකින්ඩේයට අමතපරුණා. දර මේ නිරය ලෝක මේ දැන් හස්මටි ගියොත් ගෙල්ල උපදින්න තියනතෙන්. එක සරුව අඥ්‍යතාඥානයෙන් ඒ තරන් මනාව පත්. තික්ෂ කරල දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ බාල ක්‍රියාවල යෙදෙනව නං යමෙක් ඔවුන්ට නිරය උරුමයි කියලා. ටිකයි මංකි හැම වෙලාම අ තමන්ගෙන් ආවර්ජනය කරල බලන්ට. මේ මොහොත් එස්මටික ගියොත් ඇහිපිය ගහන නිමේශයෙන් උපදින්ට තියනතෙන්. සතරපායවල් එතො මේ සූත්‍ර දේශනාවේ අපායවල් දෙක ගැ ලොකු විස්තරයක් කරලත් නෑ. නිරය ලෝකයි මේ තිරිසං ලෝකේ ගැන තමයි මේ සූත්‍රය විශේෂයෙන් කතා කරල තියන්නේ. ඉති නමුත් මේ කාරණාවෙන් අපිට තේරෙනවා නිරය කොච්චර භානකද තිරිසං ලෝකේ මොනතරන් දුක්කිතද කියලා. ඒ දුක කාට කියන්නද. බඩගින්න ඉන්න වාර කොප්පමොනද. පිපාසයෙන් ඉන්නවාර කොපමණද අනුන්ගෙන් ගුටි කනවාර කොප්පමන්නද. ඉවරයක් නෑ? අං ඒක නිසා වහාවහා වහාවහා මේ ගමන කෙරවල කරන්න වීර්ය වඩඩ කියන එක භාගිතුන් වොහසගේ විශේෂ අරමුණ. විශේෂ දේශනාවක්කක, වහාවහා වීර්ය වඩන්ඩ. කොයි වගේ දෙවීරය වඩන්ඩ කියල දේශනා කළේ. භාගිතුන හසන දේශනා කළේ හිසට ගිනිියවුලු නහම ඒක නිමන්්ඩ මොනතරන් යුහුසුළු වෙනවද ඊට වඩා යුහුසුළුෙන්ඩ කියලා සංසාරි සුවපත් කරගන්ට. සාපිපා සාධීදුකෙන් විදෙන්ට. අනාගතේශුවපත් කරගට මක ගමන ඉදිරියට තහුග දුරයි. ඒක මංකිව අසංකය ගනන් යන්ඩ තියෙන තව කියලා. මනුස්ස ලෝකෙ කියල කියන්නේ. වකාලිකන අවාතෙන් පොලක්. නිරයවල් කරකයන්නේ සත්වයන්ගේ නිතය නිජභූමි හරියට අපේ මහගිදර වගේ නිරේ එහෙමයි සත්වයන්ගේ නිජබිම නිරයයි. බො සුළු පිරිසයි නිරෙන් අතමි දෙන්නේ. අපි නිතරමිහිටි නිරේ. ආගේ කයි සඳහන් කරන්නේ වේ මහතරවරු. මනුසලකෙන මොද විල්ල තිෙන්නේ. මේ නිරය ඉන්ඳල ඇවිල්ල තියෙන්නේ පොඩි විනෝද චාරිකාවක්වාගේ එකක්. දිගටමම හින්න බෑ එහට ඇ්ඩෝන විනෝධ චාරිකාවක්ගේ හිල්ල එතෙන්ටල හැමදාම ඉන්න බෑන ගෙදර ඇන්්ඩිපයි. දරම නිරයෙන් ඇල්ල තින පොඩි විනෝද චරිකාවකටවාගේ. ඒකවෙද මිනිස් සුකුසලයට වැඩිය යෙදෙන්න නැතුව අකුසල පැත්තේම විෝදේ හොයාගෙන තියෙන්නේ. මරිච්චේ ගම අපහු හිටපතැන්වොලට ඇන්ඩ පුළුවන්. අගේ නිසා. පුදදුම්ම දුර්ලබ ශ්‍රේෂ්ඨ ජීවිතයක් මනුස්ස ජීවිතයක් යන්. ඔය කතා කරන දුක්කදායක සතරාපායිම්ම මිදෙන්ඩ තියෙන එක්කම ජීවිතයක් මේක. අනාගතය උපදින ආත්ම අසංක්‍යප්‍රමාණ ගණනට හම්බ කරන්න පුළුවන් වටිනා ජීවිතයක්. අනාගිත උපදින ආත්මා සංකි ගානකට හම්බ කරන්න පුළුවන්. එක භාගිතුන් වහන්සේ දේශනා කළේ මේ ශාසනය තුළ මෙ දානය කියන ධර්මතාවී තමයි එතින්ටි අරන් යන්නේ. මොකද තිස්සරන තියෙන කෙනෙකුට කෑමවේලක් දුන්නු තනාගත ජීවිත අ සංකේයක් මට කෑම්වර දින්නේන. පන්සිල් තියෙන කෙනෙකුට දුන්නොත්ක හොමතේ. අටසිල් තියෙන කෙනෙකුට දුන්න ආගේයි මංකිීවී. ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යන හරි ලස්සන ගමනක්තියන්නේ ආත්මාර්ථකාමයා කලෙ කෙනර කයිරාටිකයට නෙමේ. තමන්ගේ ආත්මයට මනවූ අර්ථයක් කරගන්න කෙනෑට කියනවා ආත්මාර්ථකාමයා කියලා. සතරාපායෙන් බේරෙන්ඩ වැඩ කරන කෙනා. ජයම් කෙනෙක් එහෙම වැඩ කරන්න පටන්ගත්තොත් ඔහු වටේ බොහොම වේගෙන් පිරිස ැෙනව. ආත්මාර්ථකාමි පිරිස තමන් ආත්මාර්ථකාමීෙක් වෙනකොට දන්නෙම නැතුවෝ පරාර්ථකාමයෙක් වෙලා ඉවරයි. කොම දේ පරාර්ථකාමීෙක් වෙන්නේ එදැන් සිල් රකින කෙනා සිල් රකින්නේ සතරාපායෙන් බේරිලා නිවනට යන්ඩනේ. එකට එය සිල් රකින්නේ එතකොට මනාව සෙල්ගුණ ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් අසත්පුරුෂයෙන් ඇසුරු කළුත් වේගෙන් වෙනස් වෙලා අසත් පුරුෂ පැත්තට තමයි ඔහු ගමන් කරන්නේ අං ඒක නිසා භාගිතුන් වහසේ දේශනා කරනවා හැම වෙලාවෙම බාලයගෙන් ඇත් වෙලා සත්පුරුෂයත් එක්කම කටයුතු කරන්නට සත්පුරුෂයන්ම නිරන්තරයෙන් ඇසිරු කරට බාලයා ජීවිතයෙන් වහ වහා බැහැර කරන්න කියලා. මොද හු ඒ තරම්ම භයානකයි තවන් එක්ක ඉන්න කෙන නරේයට ගෙනෙන විදිහ තමයි ඔු ක්‍රියාවතියෙන්නේ. අං එහෙනම් මනා පරාර්ථකාමියයෙක් වඩනම් පන්සිල් රකින්ට අටසිල්තියෙනෙ කුඩකුට දෙන දානය සීමාව දන්නේ එ පන්සිල්ලොලින් උඩ තුන් වහන්සලට දම් පැන් පූජ කර හම කොයි තරං කාලයක් අපිට සැපවිපාක ගෙනල්ල දෙනවද. ඒකයි දේශනා කළේ ආත්මාර්ථ කාමී වෙලා හම්බ කරන්න කියලා. ත තමන්ට යහපතක් කර ගන්නකොට පන්සිල් තියෙන මිනිහෙක් දන්සලෙන් කෑමි එක කෑවොත් එ දන්සල දෙනකෙනට මොනතරන් ලාබද අනාගතය උපදන ආත්ම එකයි බිඳුව එකසිය හතලිහකට කෑම හම්බ කරල ඉවරයි මිදංවේලත්ක්ක. එහම ස්්‍රේෂ්ට ක්‍රමයක් ම ශාසනී තියෙනවා එකයි මංකිීවී මනාව හම්බ කරන ක්‍රමයේ උපන්නාව වූ සත්‍යයා මොනෝද කළ යුත්ත එක භාගිතුන් වහන්සේ මනාව පැදිලි කරලා තියෙනවා. එමන පින්නතුනී නිරය කියල කියන්නේ නරකයි කියල කියන පායට තිරිසං කියන්නෙ එක් තරා අපායක් තිරිසඳුන්ට කවදාවත් පින්ගණ්ඩ බෑ පින් ගණ්ඩ බෑ කොච්චර පින්දුන්නත් පින් ගණ්ඩ බෑ. මේ බාල ප්ඩිත සූත්‍රයේ මූදාහරණයෙන් සඳහන් කළා එතන පැහැදිලි කරනවා. යමෙක් මේ ජීවිතන්. මැරිල සතරාපායට ගිය. ඔහු ආය මනුලොවට එනවා කියන කාරණාව සුගතියට එනවා කියන කාරණාව වචනවලින් කියන්න බෑයි කියලා. කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනුවට වඩා දුර්ලබයි කෙල සඳහන් කළේ බල පඩිත සූත්‍රය තමයි මේ උපමාවතියන්නේ කන කැස් බෑවගේ කතාව ඉතාමත්ම කලාතුරකින් ඕ මනුස්සලෝ කෙන එන්න පුළුවන් ඇතින්ද මේ වියස් සිදුරෙන් අහස බලනොව කියන කාරණාව අහම්බුවක් ලෙස වෙඩත් පුළුවන් ඉතාම කලාතුරකින් මේ මරිච්ච පුද්ගලයා අපහ මනුසෝකෙන ඉඩ පුළුවන්. නිරයවල් වල දුක් විඳල විදල තමයින්නේ. ආබෝම අඳන ගණ්ඩ පුළුවන් කියනවා. රථකාරකුලවල වේනකුණවල පුක්කුෂකුලවල සැඩොල් කුලවල තම යුපදින්නේ. ධනයත් නෑ වේලක් නොකාවේලක් අනවාගේ කෑමකන්නේ. අනුන්ගේ ඉන්දුල් බාල්ධන අතදාලාරගෙන කහෑමකන්නේ. අන්තාසරණයි ජීවත් එට ක්‍රමයක් නැතින් මකක් දඔහු කරන්නේ. ඔහ නැවතවතාවක් කරන්නේ සත්තුමාර්මයෙක් එක්කො වැැවට බැහැල මාලු හරිියල්ලනෝ දෙමන එතන් දැලක් උගුල මොනොහරි කරනවා තුවක්කු කඳක් හරිබඳිනෝ නමුදැන් ආය මනෝද කරන්න මේ අකුසල් ඔහු එතනම මතු වෙලා එතරම නිරීටයන මෙ මේ විදිහට බාල පණ්ඩිති සූතරයේ තිරිසං අපායකොයි තර දුක්ක දායකද. මේ කාරණාව තේරුම් අරගෙන මනාව කටයුතු කරන කෙනා තමන්ට මහත් වූ යහප තැක්කරගන්න කෙනෙක් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා මේ තරන් දුක් විඳන තිරිසන්ව පියෝන තරං රකින වෙන්නවා නමුත් මේ ඉන්න හැමෝම කාලෙක මිනිස්සු එහමනං මොවුන් ගිය තැනට මමත් ය්ඩ වැඩ කරනවාද මොවුන් ගියතැනට නොගි නොයන්ඩ වගබලාගන්නවාද. කාරනාවව මන්ගේ අතයතියන වැඩ සිල් රක්කවන්ඩ බෑන කාටවත් සිල්ගුණ ආරක්ෂා කර ගණ්ඩුවනේ අගේනි සාපි කල්පනා කරමු ශ්‍රේෂ්ට බුද්ධාන්තරයේ තුළ මනුස්ස ජීවිතයේ තීන්දු වෙලා තියෙන මේ වෙලාවෙේ බුද්ධාන්තරයේ මනුස ජීවිතය මනාව ලැබිලා ත මොහොතක් ප්‍රමාද නොවී භාගිත නොහසගේ වචනයට අවත අවනත වෙමු කියලා පිෙනතරේ එක් දවසක් හරියට සිල් රැක්කොත් දිවියලෝක හයින්හ උපදින පුළොහන් කෙලකෙන්. ඉ කෝවීරයේ කෝත්සාහ කරනවා අපි උත්සාහ කරන. අපි උනන්දුවමු දවාදරුවන්ට කියල දෙමු සම්බුද්ධ ශාසනය අපට අහිමි වෙන්න කලින් මේ ශාසනයේ ඇතුලෙන් ගමනක් කැන්ඩ. තුනුරුවන්ගේ ආශිරවාදයෙන් ඔබට ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවීවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද බාලපණ්ඩිත සූත්‍ර දේශනා ඇතුලින් සිදු කරන තුන්ගෙන ධර්ම දේශනාවී දායිකත්්‍යය දරුන් ලබන්නේ හේමන්ත මහත්මා සහ නාලිකා ගුණරත්න මහත්මිය සරණි සහ චතුරංග පිරිස් සරත් සහ දීප්ති වික්‍රමසිංහ යන පින්වත් පිරිස විසින්. උතු මරමුණ නිදන ප්‍රාප්තියට පත්වන රිචඩ් ගුණරත්න තෙලකරත්න පිරිස් ටියුඩ වික්‍රමසිංහ සහ නන්දා විජේතුන්ග යන මෑනිවරුන්ට පියවරුන්ට සහෝදර පිරිසට උතුම් තුනරුවන්ගේ ආශිරුවාදී නිදන ප්‍රාප්තියට පත්වනයේ සියලුම දෙනාට අපිරැස් කරගත්ත සියලුම පුුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ඒඒ ප්‍රාර්ථනා කළාආකාරයෙන් අමාමහ නිවනින් සැනසෙන්න්ඩ භාග්‍ය වාසනාව උදාවීවා කියල ආශිරවාද කරමු. එට අමතරව චත්ප්‍රාර්ථනා කරනවා පියසේ නහා පියසීලිය ලියනගේ දෙමව්පියන් දෙපලටත් නපුුණ පිරිස් කොතනුවන්ටත් පවුලේ සජීවත්ත සිටින සියලුම නැදෑ හිතමිත්‍රාදීන්ට දවාදරුවන්ටත් මේපින් අනුමෝදං වේවා, ප්‍රත්නත්‍රේ ආශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගිභාවේ චිරජීවනයේ සැලසේවා කියල ප්‍රාර්ථනා කරමු. දායක පෙන්වත් පිරිස විසින් පුුණ්්‍යානුමෝදනා කළ මේගිය දෙම වපියන් නඇතුළු සියලුම ඥාතීන්ට උතුම් සද්ධර්ම දානානි සන්සේ ඇතුළු සියලුම කුසල ධර්මයෙන් අනුමෝදං වේවා. සුජීවත්ව ඉන්න සිියලු දෙදනාටම මරත්නත්‍රී ආශිරවාදය ලැබේවා. පින්කම සිදු කරනු ඔබ සියලු දෙනාටමත්. ධර්මශ්‍රවනයකන ලක්වැ සිලුව වැසි හැමටත්. බෞද්ධයා මාධ්‍යජාලී නිර්මාත්‍රරුවරව වැඩසිට අපුවත් වී වදාළ දරනාාගම කුසල දම්ම නායක මහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වීවා. සුජීවත්ව සිටින මාධ්‍යජාලයේ වත්මන් අධ්‍යක්ෂ. අවසරයි බොරලන්දේ ජරඥාන ස්වාමීින් වහන්සේටත් බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ කාරය මණඩලේ සියරු දෙනාටමත් මේකුසල්ලනු මෝදන් වේවා ඒසිරු දෙනාටමත් ඔබාපි හැම කෙනෙකුටමත් ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහනිවලින් සැනසීම සඳහාම මේ මහානීිය කුසලේ හේතු වාසනාවේවා කල ප්‍රාර්ථන කරමු ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝකසාසනං දේවෝ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුච්ච පිතෝ බවතුළෝකෝචරාජා භවතු දම්මිකු